උද්දේශම් පන්න පින්වත්නි, අප සෙනසුරා දිනවල සාමාන්‍යයෙන් මේ පවත්වාගෙන ලබන්නේ චන්න සූත්‍රය අරලා කරගෙනම ලබන ධර්ම දේශනාවක්. අදම පැමිණි අයට නම් මේ කරුණු ලබන දේශනාව තේරුම් ගැනීමට අපහසු වන්නට පුළුවන් නිසා අප ගිය සතියේදී ප්‍රකාශ කළේ තණ්හා පච්චය උපාදානං තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ කියන කොටස අරලා ධර්මක විස්තරයක්. අද එම නිසා අප ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ උපාදාන පච්චය බහෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන ධර්ම පාඨය අරලා ධර්මක සුළු විස්තරයක්. එහි අදහස උපාදාන පත්‍ය භවෝ උපාදානයන් නිසා භවයන් සිදු වෙනවා ඇති වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ උපාදානයන් නිරුද්ධ වීම තුලින් භව නිරෝධය සිද්ධ වෙනවා. මේකයි කෙටි අදහස. එතකොට මේ පින්වත් අය උපාදාන කියන වචනේ තේරුම දන්නවා. භව කියන්නේ කුමක්ද? භව කියන එකෙන් අදහස් වන්නේ සිත තුළින් නොයෙක් ආකාර සිතවිලි ගලා යාම. මේ පින්වත් අය තමාගේ සිත දෙස තමාගේ සිතින්ම බලා සිටියොත් කිසිවක් නොසිතා ඉබේම වාගේ සිතට සිතවිලි ගලාගෙන එන හැටි දකින්නට පුළුවන් වෙනවා. අර සිතට ඉබේම යාගේ සිතවිලි ගලාගෙන එන ශක්තිය තමයි භව කියලා විස්තර වන්නේ. උපාදාන පත්‍යා භවෝ කියන තැන එම නිසා ඒ භව කියන වචනයෙන් ගණන් ගන්නේ සිතට නිරාමේ තමාගේ උත්සාහයකින් තොර නිරුත්සාහක වාගේ සිතවිලි ගලාගෙන එන ස්වરૂපයයි. මේකම තමයි අර අවිද්‍යා පත්‍යා සංඛාරා අවිද්‍යාවන් නිසා සංස්කාර ඇති වෙනවා කියපු කොටස විස්තර කරන කොටක් කියවේ. මේ පටිච්ච සම්පාද ධර්මය චක්‍රයක් වශයෙන් ක්‍රියාත්මක වන ධර්මයක් නිසා මේ පටිච්ච සම්පදායේ විස්තර කරන්නට කොතනකින් පටන් ගත්තත් ඒ පටන්ගත්තු තැනටම නැවත පැමිණීම සිදුවේ යුක්තක්මයි. එම නිසා අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු කොටසම නැවත උපාදාන පත්‍ය බහෝ කියලා ප්‍රකාශ කරන්නටම සිදු වෙනවා. මෙතන උපාදානය සිදුවන්නේ අවිද්‍යාව නිසා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අවිඥානම් අවිද්‍යාව නිසා සංඛාරය තියෙනවා. සංඛාර නිසා නැවත නැවත උපදින ප්‍රතිසන්දි විඥාණය උපදින ඇති වෙනවා. ඒකමයි නැවත මේ ප්‍රකාශ වන්නේ උපාදාන පත්‍යා බහෝ භව පත්‍යා ජාති. උපාදානයන් නිසා භවය ඇති වෙනවා, භවය නිසා ජාති ඇති වෙනවා කියන කතාව. මා මේ භවය කියන වචනේ විස්තර කළේ අපගේ අවබෝධයට අනුව ප්‍රායෝගික වටිනාකමක් ඇතිවන ආකාරයෙන්. උත්පත්තල භව කියන කතාව විස්තර වන්නේ ওই ආකාරයට නෙවෙයි. එය ආකාර දෙකකින් විස්තර කරනවා. කර්ම භව සහ උත්පත්ති භව වශයෙන්. ඒක ගැන අප පළමුවෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කර්ම භව කියන එක විස්තර කරන්නේ ওই විභංග ප්‍රකරණ පාළිය වැනි පොත්වල මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියලා. පින් පව සහ සියලුම ධානසෙත් මේවා කම්ම භව වශයෙන් විස්තර වශයෙන් දක්වා තිබෙනවා පොත්පත්වල. එතකොට උත්පත්ති භව කියලා තවත් එකක් ඒ පොත්වල දක්වනවා. උත්පත්ති භව කියන්නේ මේ ලෝකය නැත්තම් මේ සක්වල ආකාර කීපයකට බෙදා දක්වන්නට පුළුවන්. එහෙම නම් ආකාරයකට බෙදලා දක්වලා තිබෙනවා. කාම භව, රූප භව, අරූප භව කියලා තුන් ආකාරයකින් දක්වනවා. ඒ වගේම සංඤේ භව, අසංඤේ භව, නේව සංඤේ, නාසංඤේ භව කියලා තවත් ආකාරයකින් එහෙම දක්වනවා. එහෙම තවත් ආකාරයකින් දක්වනවා. ඒක ඕකාර භව, චතු ඕකාර භව, පංච ඕකාර භව කියලා. මේ කාම භව කියලා අප කාම භව, රූප භව, අරූප භව ගැන ඉස්සෙල්ලා බලමු. කාම භව කියන එකෙන් අදහස් කරන්නේ දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි, එතකොට 7යි, අපායවල 4යි. අපාය, තිරිසන් යෝනිය, පෙත්ති විසය, ප්‍රේත ලෝකය, අසුරනිකාය කියන 4. එතකොට ඒ
ඔන්න ඔය ලෝකවල 11ට තමයි කාම භව කියලා පොත්පත් වල දැක්වෙන්නේ. එතකොට රූප භව කියලා දක්වන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ 16ට. එතකොට රූප භව 16යි කාම භව 11යි 27ක් වෙනවා. අරූප භව කියලා දක්වන්නේ චිත්ත කය නැතුව සිත පමණක් පවත්නා වූ අරූපාවචර බ්‍රහ්මතල 4ක්. ඒ 4ත් එකතු වුණාම 31ක් වෙනවා. එක සක්වලක ලෝකවල 31ක් තියෙන බව පොත්වල දැක්වෙනවා. එවැනි සක්වලවල් අනන්තවත් පවතිනවා. එතකොට මේ ලෝකවල 31ම තමයි වෙනත් ආකාරයකින් සංඤී භව, අසංඤී භව, නේව සංඤී, නා සංඤී භව වශයෙන් බෙදා විස්තර කරන්නේ. නේව සංඤී, නා සංඤී භව කියන්නේ අරූපාවචර ලෝකයේ තියෙන ඉහළම ලෝකය. නේව සංඤා, නා සංඤා යන ලෝකය. ඊළඟට අසංඤී භව කියලා කතා කරන්නේ හතරවෙනි ධ්‍යානය පාදක කරගෙන යම්කිසි යෝගාවචරයෙක් තමාගේ සිත නිසා මේ සියලුම දුක් ඇති වෙනවයි කියලා අවබෝධ කරගෙන සිත කෙරෙහි කලකිරිලා භාවනාවක නිරත වුණොත් සිත නැතුව රූපය පමණක් පවත්නා වූ බ්‍රහ්ම ලෝකයක් තියෙන අසංඤී තලය කියලා අන්න එහි උපදිනවා. කල්ප 500ක් හි ජීවත් වෙලා නැවත ඒ කර්මානුරූප වෙනත් තැනක උපදිනවා. අර කල්ප 500ක් පුරා පවත්නා වූ ඒ රූපස්කන්ධයේ පමණක් පවතින අසංඤී තලය අසංඤී භව කියලා දැක්වෙනවා. එතකොට නේව සංඥා නා සංඥා භවයයි අසංඤ භවයයි ඒ දෙක හැර අර ඉතිරි 29ෙම සංඤී භව සංඥාවක් තියෙන භවය. අනිත් දෙකේ අසංඤී භවයේ සංඥාවක් නැහැ, සිතක් නැති නිසා නේව සංඥා නා සංඥායතන කියන අරූපාවචර ධ්‍යානයෙන් ඉහළම ධ්‍යානයෙන් ලබන උත්පත්ති ලබන බ්‍රහ්ම ලෝකේ සංඥාවක් ඇතයි කියන්නටත් බෑ, නැතයි කියන්නටත් බෑ. අන ඉතිරි 29 සංඥා භව වශයෙන් දැක්වෙනවා. මේ 31ම තමයි දක්වන්නේ ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා. වෝකාර කියන එකේ අදහස ස්කන්ධ කියන අර්ථයේ ඒ දැක්වෙන්නේ. ඒකෝකාර කියන්නේ එකම ස්කන්ධයක් පමණයි පවතින්නේ. ඒ කියන්නේ අර අසංඤ්‍ය තලයේ කියන්නේ සිත නැති රූප විතරක් තියෙන අසංඤ්‍ය තලයේ තියෙන්නේ රූපස්කන්ධය විතරයි. හරියට මැටි පිළිමයක් තිබුවාසේ, ගල් පිළිමයක් තිබෙනවාසේ ඒ රූපස්කන්ධය මේ පවතිනවා. එතන තියෙන්නේ රූපස්කන්ධය පමණක් බැවින් ඒක ඒකෝකාර භව කියලා දක්වනවා. එතකොට අර අරූපාවචර ධ්‍යාන සෙත් වලින් උපදින අරූපාවචර බ්‍රහ්ම ලෝකවල රූපේ නැහැ, සිත විතරයි තියෙන්නේ. සිත තියෙනකොට ඒකේ වේදනාවක් තියෙනවා, වේදනාස්කන්ධය. සංඥාවක් තියෙන සංඥාස්කන්ධය, සංඛාර තියෙන සංස්කාරස්කන්ධය, විඥාණය තියෙන විඥානස්කන්ධය. එම නිසා එතන ස්කන්ධ හතරක් තියෙනවා. ඒ ස්කන්ධ හතරක් පවතින ඒ ලෝක හතරට කියනවා චතුෝකාර භව කියලා. අනිත් ඔක්කොම ඒවා පංචෝකාර භව. ස්කන්ධ පහක්ම තියෙන රූපස්කන්ධය සහිතව නාම ස්කන්ධ හතරයි රූපස්කන්ධයයි පහක්. මේ විදිහට මේ උත්පත්ති භවයන් පොත්පත් වල විස්තර කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ දේශ බලනකොට මේ උත්පත්ති භව කියන කතාව කිසිසේත් මෙතෙන්ට යොදා ගැනීම යෝග්‍ය වන්නේ නැහැ. ඒක අර්ථයක් නැති කතාවක්. මෙහිදී කතා කරනවා නම් කතා කරන්නට තියෙන්නේ උපාදානයන් නිසා කර්ම භව රැස් වෙන එක පමණයි. උත්පත්ති භව ගැන කතා කිරීම කිසිසේත් මෑ අවශ්‍යකමක් නැහැ ඒ ගැන කතා කරන්නට. එම නිසා මේ උපාදාන පත්‍ය බහෝ කියන කතාවෙන් අපි තේරුම් ගන්නට ඕනෙන්නේ පොත්පත්වල දැක්වෙන විදිහට විස්තර කරනවා නම් මේ කර්ම භව උපාදානය නිසා කර්ම භව රැස් වෙනවා කියන එකයි. දැන් උපාදාන හතරක් තිබෙන බව පොත්වල තියෙනවා. මොනවද ඒවා? මතකයි හිනම් මේ කාම උපාදාන, කාමයේ උපාදාන කරනවා. ඒ කාමයේ වස්තුවම උපාදාන කළාට පසුව ඒ කාම වස්තුවන් අත්පත් කර ගැනීමට යම් යම් කුසල අකුසල කර්ම රැස් කරනවා. ඒ කාම වස්තුවන් ආරක්ෂා කර ගැනීමට, තබා ගැනීමට, ඒ කාම වස්තුවන් තව තවත් දියුණු කර ගැනීමට නොයෙක් දේවල් කරනවා. ඒ වගේම ඒ කාම වස්තුවන් අනාගතයේ ප්‍රාර්ථනා කරමින් නොයෙක් දේවල් කරනවා.
මේ විදිහට කාමයේ උපාදාන කරගත් පුද්ගලයන් විසින් එක්කෝ කුසල් සිදු කරනවා නැත්නම් අකුසල් සිදු කරනවා. බොහෝ විට කාම වස්තුන් නැති වී ගියාට පසුවත් නොඑක් ආකාර කුසල අකුසල කර්ම සිදු කර ගන්නවා. දැන් තමාගේ පිය නෑදෑ හිතු මිතුරු කාම වස්තුන් ඒගොල්ල නැතුණාට පස්සෙ පින්දාම් කරපුවහම ඒ කාමයේ උපාදාන කරගෙන කරන විනා වෙන්නට පුළුවන් ඒක. හැම වෙලාවෙම නෙවෙයි. මේ විදිහට කාමයේ උපාදාන කරගෙන නොඑක් ආකාර කර්ම භව මිනිසු රැස් කරනවා, සත්වයෝ රැස් කරනවා. ඒ වගේම යම්කිසි දෘෂ්ටියක එල්ලිනොහම දිට්ඨියක බැසගත් පුද්ගලයෝ විසින් ඒ දිට්ඨියට අනුකූලව තමාගේ වැරදි දෘෂ්ටියට අනුකූලව නොඑක් ආකාර කර්ම රැස් කරනවා. ඒ වගේම වැරදි ආකාර සීලබ්බත පරාමාස කියන වැරදි ආකාරයෙන් විමුක්ති සොයන මාර්ගයේ ගමන් කරන්නට පටන් ගත්තාම ඒ මාර්ගයේ ගමන් කරමින් නොඑක් ආකාරයෙන් කුසල අකුසල කර්ම රැස් කරනවා. උපාදාන පත්‍යා භවෝ උපාදානයන් නිසා මේ ආකාරයෙන් කර්ම භව රැස් වෙනවා. අපි එදා උපාදාන කියන වචනේ විස්තර කළේ පොත්වල දැක්වෙන විදිහට නෙමෙයි. පංච උපාදානස්කන්ධය පිළිබඳව යම්කිසි චන්දරාගයක් තියෙනවා නම් ඒක තමයි උපාදානය කියලායි අපි එදා විස්තර කරලා පෙන්නේ, බුදු වදන් වලින් ඔප්පු කරලා පෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් මේ පංචස්කන්ධ ලෝකය තමාගේ රූපය, වේදනාවය, සංඥාවය, සංඛාරය, විඥානය කියන මේ පංචස්කන්ධ ලෝකය කෙරෙහි යම්කිසි සුළු හෝ ඡන්දයක් රාගයක් තිබේ නම්, ඇලීමක් කැමැත්තක් තිබේ නම්, මේ ඇලීම කැමැත්ත නිසා එහෙම නැත්නම් එම උපාදානය නිසා මේ රූපකොඩ තමාගේ රූපකොඩ පවත්වාගෙන යාම සඳහා, රූපකොඩ පිනවීම සඳහා, සතුටු කරවීම සඳහා, ඒ රූපකොඩ පෝෂණය කර ගැනීම සඳහා, ඒ රූපකොඩ ආරක්ෂා කර ගැනීම සඳහා, අනාගත භවවලදී එවැනිම රූපස්කන්ධයන් ලබා ගැනීම සඳහා යම්තාක් දේවල් කරනවා නම් ඒ සෑම දෙයක්ම භව බවට පත් වෙනවා, කර්ම භවයට පත් වෙනවා. වේදනාව කෙරෙහි යම්කිසි ඡන්දයක් රාගයක් ඇලීමක් කැමැත්තක් තිබේ නම් වේදනාව උපාදාන කරගෙන සිටින පුද්ගලයා විසින් ඒ වේදනාවන් අත්පත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම සුඛ වේදනාව සොයා සොයා ගමන් කරනවා. සුඛ වේදනාව ලබා දෙන වස්තුන් සොයසයා ඒ වස්තුන් රැස් කරනවා. ඒ සුඛ වේදනාව තව තවත් ඇති කර ගැනීමට කටයුතු කරනවා. දුක්ඛ වේදනාවෙන් ඈත් වීම සඳහා නැති කර ගැනීමට නොඑක් ආකාරයෙන් ක්‍රියා කරනවා. උපේක්ෂා වේදනාව, මැදහත් වේදනාව හෝ පවත්වාගෙන යාම සඳහා කැමැත්තක් ඇතිව නොඑක් දේවල් සිදු කරනවා. මෙසේ වේදනාව උපාදාන කරගත් පුද්ගලයන් විසින් වේදනාව කෙරෙහි ඡන්දය සහ රාගය ඇති කරගත් පුද්ගලයන් විසින් වේදනාවම ගෙනදෙන කර්ම රැස් කරනවා. ඒ වගේම තමයි සංඥාව. සංඥාව කියන්නේ නොඑක් ආකාර අපේ සිත තුළ ඇතිවි හැඟීම්. අප ඉගෙන ගන්න දේවල් ඔක්කොම සංඥාස්කන්ධයට වැටෙන්නේ. මේ සංඥාස්කන්ධය කෙරෙහි ඇලීම ඇති පුද්ගලයා විසින්, කැමැත්ත ඇති පුද්ගලයා විසින්, සංඥාස්කන්ධය උපාදාන කරගත් තැනැත්තා විසින් ඒ සංඥාස්කන්ධය තව තවත් දියුණු කර ගැනීම සඳහා කටයුතු කරනවා. තියෙන සංඥාස්කන්ධය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරනවා. මෙසේ කටයුතු කරන්න කරන්න තව තවත් කර්ම භව රැස් වෙනවා. සංස්කාරස්කන්ධය ගැනත්, විඥානස්කන්ධය ගැනත් මේ පින්වත්ත එලෙසින්ම සිහිපත් කර ගන්නට ඕන. ඒ අනුසාරයෙන් සිතන්නට ඕනේ. මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ, රූපං රූපත්ථාය කම්මං අபிසංකරොන්ති, වේදනං වේදනත්ථාය කම්මං අபிසංකරොන්ති, සංඤං සංඤත්ථාය කම්මං අபிසංකරොන්ති, සංඛාරේ සංඛාරත්ථාය කම්මං අபிසංකරොන්ති, විඥානං විඥානත්ථාය කම්මං අபிසංකරොන්ති කියලා. මේකේ අදහස රූපේ අල්ලාගත් පුද්ගලයා විසින්, රූපේ කෙරෙහි ඡන්දේ රාගේ ඇති කරගත් පුද්ගලයා විසින් රූපය පිණිසම කුසල අකුසල කර්ම රැස් කරනවා. වේදනාව කෙරෙහි ඡන්ද රාගයෙන් බැඳුණු පුද්ගලයා විසින් වේදනාව පිණිසම කුසල අකුසල කර්ම රැස් කරනවා. සංඥා සංඛාර විඥාන කියන සස ස්කන්ධ අල්ලාගත් පුද්ගලයා විසින් ඒ ස්කන්ධ සඳහාම නැවත නැවත කුසල අකුසල කර්ම රැස් කරනවා. මෙසේ කර්ම භව රැස් වෙනවා උපාදානයන් නිසා. විශේෂයෙන්ම මේ කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන සියල්ලම කැටි වී තියෙන්නේ වෙන තැනක නෙවෙයි, පංචස්කන්ධයේ තමාගේ ඇඟ සහ සිත කෙරෙහි පවත්නා සියුම් චන්ද්‍රාගයේ මත. ඒ තමාගේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්මට, තමාගේ පංචස්කන්ධ ලෝකය නැවත නැවත ඇති කර ගැනීම සඳහා
නොඑක් ආකාර කුසල අකුසල කර්ම රැස්වීමයි මේ උපාදාන පත්‍යා බහෝ කියන තැනින් විස්තර වන්නේ. මේ උත්පත්ති කියන උත්පත්ති භව කියන කතාව එතෙන්නට අවශ්‍ය කතාවක් නෙවෙයි. උත්පත්ති භව වශයෙන් අර කාම භව රූප භව අරූප භව තිබුණත් එකයි නොතිබුණත් එකයි අපගේ සිත තුළ එවැනි සංස්කාර ජනිත වූයේ නැත්නම් කුසල කුසල රැස් වූයේ නැත්නම් ඒ භව වලින් අපට ඇති වැඩක් නැහැ. ඒ උත්පත්ති භව වලින් අපට ඇති වැඩක් නැහැ. දැන් උදාහරණයට අපි කියමු මෙතන ඉන්න පින්වත් අයගෙන් හත් අතර දෙනෙකුට හැර අන් අයෙකුට ධ්‍යාන සම්පතක් නැහැ. ධ්‍යානයක් නැහැ. ඒ අයට බ්‍රහ්ම ලෝකයක උපදින්නට බෑ. ධ්‍යානයක් තිබෙන්නට ඕනේ බ්‍රහ්ම ලෝකයක උපදින්නට. ඒ ධ්‍යාන නැමැති කර්ම භවයේ නැති පුද්ගලයන්ට බ්‍රහ්ම ලෝක කොතේ 16ක් නෙවෙයි 160ක් තිබුණත් වැඩක් නැහැ. ඒ පුද්ගලයාගේ సంతාන තුල ඒ රූප භවයක් නැහැ. එයාට රූප භවයක පැවැත්මක් ඇති කර ගන්නට හැකියාවක් නැහැ. මේ පින්වත් අය අතරින් 3-4 දෙනෙක් හරන්ට අයට මේ අරූපාවචර ධ්‍යාන සිත් නැහැ. ඒ අයට කිසිම දවසක අරූපාවචර ලෝකයක උපදින්නට බෑ. අරූප භවයක් තිබුණත් වැඩක් නැහැ, නොතිබුණත් වැඩක් නැහැ අන්න අයට. එම නිසා මෙහිදී වැදගත්ම වන්නේ මේ කර්ම භව රැස්වීමයි. උපාදානයේ තුලින් අර පොත්පත් වල දැක්වෙන පරිදි උත්පත්ති භව ගැන කිසිම අවධානයක් ඇති කර ගැනීමට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ භව මනවින් විස්තර කළ භවපඤ්ඤ කියලා සූත්‍රයක අංගුත්තර නිකායේ එතික නිපාතයේ තිබෙනවා භවපඤ්ඤ කියලා සූත්‍ර දෙකක්. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භවෝති භවෝති බන්තේ උච්චති කිත්තාතානකෝ බන්තේ භවෝ හෝති. බුදුරජාණන් වහන්සේ භවයයි භවයයි කියලා මේ ප්‍රකාශ කරනවා. කිතකින් නම් මේ භවය පැනවෙනවද, කිතකින් නම් භවයක් පවතිනවද? මේදී ලස්සනට බුදුරජාණන් වහන්සේ වදාරනවා කාමධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිස්ස අපිනකෝ කාම භවෝ පඤ්ඤායේත. ප්‍රශ්නයක් විමසනවා ආනන්දය, මේ කාම ධාතුවේ විපාකයක් ගෙන දෙන කර්මයක් නැත්නම් කාම ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිස්ස, කාම ධාතුව තුල කාම භවයේ තුල විපාක දෙන කර්ම ශක්තියක් නැත්නම් අපිනකෝ කාම භව පඤ්ඤායේත කාම භවයක් කියලා එකක් පැනවෙනවද තියෙනවද? මේ අය දෙන උත්තරේ මොකක්ද? නොහෙ සම්බන්ධේ නැහැ. දැන් අපි හිතමු උදාහරණයට කෙනෙක් සෝවාන් මාර්ග ඵලය ලැබුවා, සාක්ෂාත් කළා. සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් කරනකොට ඔහු විසින් අපායගාමී සියලුම අකුසල කර්ම සේකලා. අතීතේ යම්තාක් අකුසල කර්ම කරලා තිබෙනා නම් අපායට යෑමට, සතර අපායේ ඉපදීමට ඒ සියලුම කර්මම සේ වෙනවා. ඒ වගේම ඒ සෝවාන් වූ මොහොතේ පටන්ම සංසාරයේ සිටින් තාක් කල්ම කවදාවත් අපායගාමී අකුසලයක් ඔහුගේ సంతාණය තුලින් සිදුවන්නේ නැහැ, ඔහු සිදු කරන්නේ නැහැ. ඔහුට ඒක නිසා අර කාම භවයේ ප්‍රකොටසක් තමයි මේ සතර අපාය. ඒ කාම භවයේ දුගතිගාමී කාම භව ගෙන දෙන කර්ම සංස්කාර රැස් නොවන නිසා ඔහුට කිසි දවසක අර දුගතිගාමී වන්නට හැකියවන්නේ නැහැ. අර කර්ම භව තුලින් දුගතිගාමී උත්පත්ති භව ඔහුට ඇතිවන්නේ. අපි හිතමු මේක තවත් පැහැදිලි වීමට අනාගාමී පුද්ගලයෙක් සිටිනවා. අනාගාමී පුද්ගලයා මේ කාම ලෝකයට නැවතෙන්නේ නැති පුද්ගලෙයි. කාම ලෝකයට නැවත නැවත ඉපදීම සඳහා පැමිණිය හැකි යම් තාක් කුසල හෝ අකුසල කර්ම තිබුණා නම් ඒ සියලුම කුසල අකුසල කර්ම ශේෂ නොවී සේවී යනවා අනාගාමී මාර්ගඵල අවස්ථාවේදී. නැවත මේ කාම ලෝකයට පැමිණෙන කර්ම ඔහු විසින් රැස් කරන්නේත් නැහැ. අන්න එවැනි පුද්ගලයෙකුට ඔහුගේ సంతාන තුළ කාම ලෝකයේ ඉපදීමට ඇති සංස්කාර නැති නිසා අපිනකෝ කම්ම භවෝ පඤ්ඤායේත ඔහුට කාම භවයක් පණවන්නට පුළුවන්ද බෑ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තම් විඥානම් බීජං තණ්හා සිනේහෝ අවිජ්ජා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනාන හීනාය ධාතුයා චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා විඥානම් පතිට්ඨිතං ඒවං ආයත්තේ පුනබ්බවාති හෝති. මෙන්න මෙහෙම ආනන්ද, මෙන්න මෙලෙසින් ආනන්ද කම්මං කෙත්තං කර්මයේ තමයි කෙත ක්ෂේත්‍රය
විඤ්ඤාණං බීජං, බීජය තමයි ප්‍රතිසන්දේ විඤ්ඤාණය. තණ්හා සිනේහෝ, තෙතමනිය තමයි තණ්හාව. අවිජ්ජා නීවරණං අසත්තානං තණ්හා සංයෝජනානං, අවිජ්ජාවෙන් මැසෙන සත්‍යයට, තණ්හාවෙන් බැඳෙන සත්‍යයට, නැත්නම් අවිජ්ජාවෙන් වැසෙන තණ්හාවෙන් බැඳෙන සත්‍යයා හීනාය ධාතුව, මේ කාම ධාතුව නැමැති කාම භවයේ නැමැති හීන ලෝකයේ සඳහා චේතනාපතිත නොඑක්කාකාර සිතවිලි ඇති කර ගන්නවා කාම භවය ගැන. පත්තනාපතිත ප්‍රාර්ථනා තබෙනවා, මට දිව්‍ය ලෝකයේ ඉපදීමට ලැබේවා, මනුෂ්‍ය සම්පත් ලැබේවා, චක්‍රවර්ති සම්පත් ලැබේවා, මේ සම්පත් ලැබේවා, අර සම්පත් ලැබේවා. මේ ප්‍රාර්ථනා තබනවා කුමකටද? කාම භවයේ පැවැත්මට, කාම භවයේ රඳා සිටීමට. එතකොට චේතනාවත් ඒ අනුව පත්තනා පතිට්ඨිතා ප්‍රාර්ථනාවකුත් තබනවා. එම නිසාම විඥානං පතිට්ඨිතං, මේ ලෝකෙන් මැරෙනට පසුව අර ප්‍රාර්ථනා නිසා, අර කර්ම ශක්තිය නිසා නැවත කර්ම භවයක ප්‍රතිසන්දි විඥානය ජනිත කර දෙනවා, ඇති වෙනවා. ඒවං කෝ ආනන්ද, එහෙම තමයි ආනන්ද. ආයති පුනබ්භවාති අබිනිබ්බති හෝති, නැවත නැවත දෙපදීම සිදුවන්නේ. එතකොට මෙහිදීනුත් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝකේ, කාම භවයේ ඉපදීමට කාම භවය කර්මයක් සිදු කරගෙන නැත්නම්, කර්මයක් නැත්නම් මේ කාම භවය කියලා එකක් පැනවෙන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ එහෙමයි විමසුවේ. එතකොට අර මා කලින් කියපු කතාව මේ බුද්ධ දේශනාවෙන් මොක් වෙනවා. මේ උත්පත්ති භව ගැන කතාව මෙතෙන්ට කිසිසේ ගැලපෙන්නේ නැති බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළනවා, රූප ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිස්ස අපිනකෝ රූප භවෝ පඤ්ඤායෙත. ආනන්දය, මේ රූප භවයේ විපාක ගෙන දෙන මේ ධ්‍යානසිට නැමැති කුසල නැත්නම් රූප භවයක් පැනවෙනවද? නොහෙතම් බන්තේ නැත ස්වාමින් වහන්ස. ඇයි? ධ්‍යානසිතක් නැත්නම් බ්‍රහ්ම ලෝකයක ඉපදීමක් ඇතිවන්නට බෑ. එම නිසා ආනන්ද ඉතිකෝ ආනන්දාර කලින් කියපු පාඨෙම කියනවා, කම්මං කෙත්තං විඤ්ඤාණං බීජං තණ්හා සිනේහෝ. කර්මයයි ශ්‍රේෂ්ඨය, විඤ්ඤාණයේ ප්‍රතිසන්දි විඤ්ඤාණයයි බීජය, තණ්හාවයි ස්නේහය, එහි තියෙන තෙතමනේ, එහි ඒට අවශ්‍ය වතුර ගතිය වැඩෙන්නට. එම නිසා අවිජ්ජාවෙන් බැඳුන තණ්හාවෙන් වැසුණු, නැත්තම් තණ්හාවෙන් බැඳුණු අවිජ්ජාවෙන් වැසුණු සත්‍යයා මේ මජ්ක්‍ධිමාය ධාතුව චේතනා පතිට්ඨිතා, පත්තනා පතිට්ඨිතා, විඥානං පතිට්ඨිතං. රූප ලෝකයේ පිළිබඳව චේතනාවල් ඇති කර ගන්නවා, ප්‍රාර්ථනයන් තබනවා. අපි මේ බ්‍රහ්ම ලෝකයේ උපදින්නට ඕනේ, මේ බ්‍රහ්ම ලෝකයේ උපදින්නට ඕනේ කියලා. එම නිසා මේ ප්‍රාර්ථනේ නිසා, මේ කර්ම ශක්තිය නිසාම, අර කම්ම බිය මේ කෙත ශ්‍රේෂ්ත්‍රේ පවතන නිසාම විඥානං පතිට්ඨිතං, විඥාණය ඇති වෙනවා රූප බහෝල. මෙහිදී පැහැදිලිවම ප්‍රකාශ වන්නේ උත්පත්ති බහෝල නෙවෙයි ප්‍රධානත්වය තියෙන්නේ කර්ම බහෝල කියලා. මෙලෙසින්ම බුදුරජාණන් වහන්සේ වදාලා අරූප භවය පිළිබඳවත්. මේ අරූප භවය පිළිබඳ, අරූප භවයේ විපාක දෙන කර්ම ශක්තියක් නැත්නම් ආනන්ද, අරූප භවයක් කියලා එකක් පැනවෙනවද, පැනවිය හැකිද? නැත ස්වාමීන් වහන්ස. එමනම් ආනන්ද, මේ කර්මයයි එතෙන්ට ශ්‍රේත්‍රය වන්නේ, මේ විඥානයයි බීජය වන්නේ, තණ්හාවයි සිනේහය වන්නේ, එතමනේ වන්නේ තණ්හාවයි. අවිද්‍යාවෙන් බැඳිලා තණ්හාවෙන් වැසිලා, තණ්හාවෙන් වැසිලා අවිද්‍යාවෙන් බැඳිලා මේ සත්‍යෝ අරූප ලෝකයේ කෙරේ ප්‍රාර්ථනා තබනවා, චේතනා පිහිටවා ගන්නවා. ඒකට කියන්නේ පණීතාය ධාතියා කියලා. කාම භවයේ හීන ධාතුවක්, රූප භවයේ මජ්ජිම ධාතුවක්, අරූප භවයේ පණීත ධාතුවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වෙ මෙහිදී. එවිට ඒ අරූප භවවල විඥානං පතිට්ඨිතං, විඥාණය ගොස් පීඩනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ නිසා මේ උපාදාන පත්‍යා බහෝ කියන කතාවෙන් පැහැදිලිවම විස්තර කරන්නේ ওই පොත්වල කියන විදිහට උත්පත්ති භවයක් නෙවෙයි කර්ම භවයයි අවිජ්ජා පත්‍යා සංඛාරා කියන කොටසමයි. ආර කලින් ප්‍රකාශ කළ පරිදි උපාදාන පත්‍යා බහෝ කියන එකේ සියුම් අර්ථය ඔයිට වඩා ගැඹුරුයි. ඔත්තල දැක්වෙන පැටි තණ්හා උපාදාන කරගෙන, ditthiya උපාදාන කරගෙන, සීලබ්බත පරාමාසාදී ධර්මයන් උපාදාන කරගෙන
නොඑක් ආකාර කුසල අකුසල කර්ම රැස් කරනවා ඕලාරික වශයෙන් සිදුවන්නේ එහෙමයි. සියුම් වශයෙන් බලනකොට පංචස්කන්ධයේ කෙරෙහි පවත්න ඡන්ද රාගයේ පවතින නිසා පංචස්කන්ධයේ පැවැත්ම සඳහා නොඑක් ආකාර දේවල් කරනවා. ඒ පංචස්කන්ධයේ පැවැත්ම සඳහා මේ කුසල අකුසල කර්ම රැස් කරන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි, පංචස්කන්ධය මම කියලා මගේ කියලා, එහෙම නැත්නම් පංචස්කන්ධය තුල මම කියලා කෙනෙක් සිටිනවා කියන බැරදි අවබෝධයේ අස්මිමානිය තිබෙන නිසා. මේ අස්මිමානිය තිබෙන තාක් කල්ම සිත තුළින් ඉබේ සිටිවිලි ගලාගෙන යෑම සිදුවෙනවා. නිකං සිත පවත්වන්නට බෑ. ධ්‍යාන වත්මක් පලස මට්ටමක් හැර අන් සෑම අවස්ථාවකදීම වගේ සිත තුළින් නොඑක් ආකාර සිතිවිලි ගලනවා. උල්පතකින් වතුර එන්නාසි. මේ ගැලීම සිදුවන්නේ, මේ උපාදානයෙන් මේ භවයේ සිදුවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි, අස්මිමානය මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තිබෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ උපාදාන නිරෝධා භව නිරෝධෝ කියලා. යම් හේකින් මේ උපාදාන නිරුද්ධ කළා නම් භවය නිරුද්ධ වෙනවා. මෙහිදීතර උත්පත්ති භව කතාව ගැනෙන්නේ නැති එක ඉතාම පැහැදිලි. මොකද උපාදාන පත්‍ය භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ කියලා කතා කරනවානේ පස්සේ. භව නිරෝධ වීමෙන් ජාති නිරෝධ වෙනවා කියලා. ඒ කැලලට ජාති නිරෝධයටයි එහෙමනම් උත්පත්ති භව ගැන කතාව අදාළ වන්නේ. මෙතෙන්ට නෙවෙයි. මෙහිදී දැන් උපාදාන නිරෝධා භව නිරෝධෝ කියනකොට උපාදානයන් නිරුද්ධ වීම නිසා භවයන් නැති වී යනවා. මොන භවයන්ද? කර්ම භවයන්. දැන් අපි හිතමු යම් කෙනෙක් යෝගාවචරයේක් මේ පංචස්කන්ධ ලෝකයේම අරමුණු කරගෙන ඒ පංචස්කන්ධ ලෝකයේම ඇතිවීම නැතිවීම දැක දැක විදර්ශනා භාවනාවක නිරත වෙනවා. ඔහුගේ සිත තුළ කලින් තිබුණා මේ සදාකාලික ආත්මයක් තියෙනවායි කියන වැරදි දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය නැති කර ගැනීම සඳහා සෝවාන් වීම සඳහා මොහු පිළිවෙත් පූර්ණේ කරනවා. මෙසේ ඔහු කටයුතු කරගෙන යන විට මේ රූපස්කන්ධය තුළ සත්‍යයක් ආත්මයක් නැති බව, වේදනා ආදී සසු නාමස්කන්ධ තුළත් එලෙසින්ම සත්‍යයක් නැති බව මැනවින් ප්‍රකට කරගන්නවා. රූප නිරෝධයක් අත්දකිනවා රූපය තුළ සක්කාය දිට්ඨිය නැති වී යන විදිහට. ඒ කියන්නේ රූප නිරෝධය අත්දකිනවා රූපය තුළ මම කියලා ගැනීමට කිසිවෙක් නැති බව අත්දකිමින්. නාම නිරෝධයක් අත්දකිනවා නාමය තුළ සදාකාලික ආත්මයක් ඇත කියලා ගැනීමට කිසිවක් නැතිවන ආකාරය දකිමින්. මෙහිම නාම රූප නිරෝධය දැකලා සක්කාය දිට්ඨිය යමෙක් නිරුද්ධ කළා. ඒ නිරුද්ධ කරනකොටම ඔහු විසින් අපාය අරමා කලින් කී පරිදි අපායගාමී යන්තා කස්පසල් කරලා තිබුණා නම් ඒ අකුසල් ඔක්කෝම සේ කරනවා. ඒ අකුසල් සේ කිරීම නිසා නැවත එවැනි අකුසල් සිදු නොකරන නිසා ඔහුට අරමා කලින් කියපු පරිදි මේ දුගතී කාම භව නිරුද්ධ වී යනවා. දුගතිගාමී කර්ම භවත් නිරුද්ධ වෙනවා. ඒ දුගතිගාමී කර්ම භව නිරුද්ධ වෙන නිසා දුගතිගාමි උත්පත්ති බවත් ඔහුට නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධ භව නිරෝධ. යම් කෙනෙක් තවදුරටත් භවනා කරනවා සකදාගාමි තත්ත්වයටපත් වෙනවා, අනාගාමි තත්ත්වයටත්පත් වෙනවා. අනාගාමි තත්ත්වයටපත් වෙනකොට කාමරාග පටික සංගෝචන ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරන ආශ්‍රය කර දානවා. මේක සිදුවන්නේ වේදනානුපාදානස්කන්ධය කෙරෙහි පවත්නා වූ සියුම් චන්දරාගය නැවත ඇති නොවන පරිදිම නිරුද්ධ කිරීමෙන් පමණයි. එම නිසා මේ වේදනානුපාදානස්කන්ධයේ වේදනාව කෙරෙහි පවත්නා වූ චන්දේ රාගය ඔහුගේ සිත තුළ නැහැ. එම නිසාම කිසිම ආකාරයක තෘප්තිමත් වේදනාවක් විඳීමේ අපේක්ෂාවක් ඔහු තුළ ඇතිවන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වේ නිසා අර පංචස්කන්ධයෙන් වේදනානුපාදානස්කන්ධය තුර පවත්නා වූ චන්දරාගය ඒ මට්ටමට සුදුසු අන්දමේ සේ කළ නිසා කාමරාගයේ පටිගය ඇතිවන්නේ නැහැ. එම නිසාම කාමරාග පටිගය නැති වී යාමට කලින් තිබුණා වූ මේ කාම ලෝකයේ ඉපදීමට යන්තා සංස්කාර රැස් කරලා තිබුණා නම් අතීත සංසාරයේ ඊයේ සියලුම සංස්කාර ධර්මයන් ශේෂ නොවී නිරුද්ධ වී යනවා.
ඊට පසුව නැවත කාම භවයක ඉපදීමක් ගෙන දෙන කර්ම ඔහු විසින් රැස් කරන්නේ. මෙලෙසින් කාම භවයේ ගෙන දෙන කර්ම නිරුද්ධ කරමිය නිසා, ඒ නිරුද්ධ කලේ කුමක් නිරුද්ධ කිරීමෙන්ද? වේදනාව කෙරෙහි වේදනානුපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගය නිරුද්ධ කිරීමෙන්, උපාදානය නිරුද්ධ කිරීමෙන්. එසේ වේදනානුපාදානස්කන්ධය පිළිබඳ චන්දරාගය නිරුද්ධ කිරීම නිසා උපාදාන නිරෝධා භව නිරෝධෝ, අර කර්ම භව රැස් නිරුද්ධ වෙන මොන කර්ම භවද? කාම ලෝකේ ජනිත කර දෙන කර්ම භව. එසේ කාම ලෝකේ ජනිත කර දෙන කර්ම භව නිරුද්ධ වීම නිසා ඒ පුද්ගලයාට, ඒ සෝවාන් වූ ආර්යයන්ට, ආර්ය කෙනා උතුම් කෙනාට නැවත කාම ලෝකයක් පැනවෙන්නේ නැහැ. කාම ලෝකයක නැවත ඉපදීමක් සිදුවන්නේ නැහැ. එම නිසා කාම භවයේ ඔහුගෙන් නිරුද්ධ වී යනවා. මේක එහා කතාවයි. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ පාඨයෙන් විස්තර කළේ උපාදාන නිරෝධා භව නිරෝධෝ. මේ ආයත උපාදාන නිරෝධය ගැන අප ගිය වාරයේදී මැනවින් කරුණු විස්තර කළා. ඒ ගැන නැවත කතා කිරීම අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම දැනගන්නට ඕන උපාදාන නිරුද්ධ වීමට නම් අප විසින් විශේෂයෙන්ම දැනගත යුතු වෙනවා, උපාදාන නිරුද්ධ කිරීමට නම් අවිද්‍යාව නිරුද්ධ කළ යුතු බව. අවිද්‍යාව නිරුද්ධ කිරීමට නම් අස්මිමානය නිරුද්ධ කළ යුතු බව. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා, අස්මිමානය නිරුද්ධ කරන්නට නම් සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිරුද්ධ කරන්නට ඕන. අවිද්‍යාව නිරුද්ධ කරන්න නැතුව අස්මිමානය නිරුද්ධ කරන්නටත් බෑ. අස්මිමානය නිරුද්ධ නොකොට අවිද්‍යාව නිරුද්ධ කරන්නටත් බෑ. යම් කිසිකෙන් පුද්ගලයෙක් යෝගාවචරේ තමාගේ ඒ අනාගාමී මාර්ගයත් ඉක්මවා නැවත නැවත භාවනාවේ නිරත වෙනකොට යම් අවස්ථාවකදී මේ මුළු විශ්වයම, මේ විශ්වය පුරාම පැවත්නා වූ සියලුම රූප ධාතුන් සියල්ලම ශේෂ නොවිසේ වී යාමක් අත්දැක්කනම්, අභ්‍යවකාශයක් බවට මේ මුළු විශ්වයම පත් කරගත්තා නම්, මේ ලෝකයේ කිසිම රූප ධාතුවක් ඔහුගේ මනසේ පෙනෙන්නේ නැතුව යනවා, මනසට අරමුණු නොවී යනවා. මුළු විශ්වයම යන්තාර ලෝකයේ විශ්වයත් නම් මේ සියලුම විශ්වයම එකම ශූන්‍ය තලයක් බවට පත් වෙනවා. එසේ මුළු විශ්වයම ශූන්‍යත්වයට පත් වුණාට පසුව පවතින්නේ තමාගේ නාමස්කන්ධය පමණයි. ඒ නාමස්කන්ධය කියන්නේ සියොම් සිතක් සහ වේදනාවක්, ඒ වෙලාවේ සංඥාවක් සහ සංඛාර සහිත පවතින්නේ ඒ වෙලාවේ තාසියොම් තත්ත්වය. ඒ මහා විශ්වය පුරා පවත්නා වූ ඒ ශූන්‍යතාවය තුළින් ඒ සියොම් සිත ඈතට ඈතට ගෙනියන විට අර මුලින් මුලින් ඇතිවනු ඒ සියොම් සිත නිරුද්ධ විවි නිරුද්ධ විවි නිරුද්ධ විවි යන ආකාරය දකිනවා. දැන් මුළු විශ්වය පුරාම සම්පූර්ණයෙන්ම කිසිවක් නැති හිස් භාවයක්, අභ්‍යවකාශයක්. ඒ මැදින් දැන් සිත ගෙනියනවා. මේ සිත නැවත මෙහාට එහාට ගෙනියන මුලින් මුලින් ඇති වෙච්ච සිත් නිරුද්ධ විවි නිරුද්ධ විවි නිවි 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 යනවා. මෙසේ නිවි 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 ගොස් අන්තිම අවස්ථාවේදී අර මුළු සිතම පහනක් නිවුනාසේ සම්පූර්ණයෙන්ම නිවි ගියොත් මුළු විශ්වයම සර්ව සම්පූර්ණ ශූන්‍යත්වයකට පත් වෙනවා. කිසිවක් ශේෂ නොවු ශූන්‍යත්වයකට පත් වෙනවා. එහිදී පැහැදිලිවම වැටහෙනවා මම කියලා ගන්නට මොනවද ශේෂ වුණේ කියලා. පරමාණු මාත්‍රයක්වත් ශේෂ මාත්‍රයක්වත් අණු මාත්‍රයක්වත් ශේෂ නොවේ. සියලුම නාම රූප ධර්මයන් නිරුද්ධ වී යනවා. එහිදී මම කියලා ගන්නට මොකක්වත් නැහැ. විශ්වය පුරාම කිසි තැනක බාහිර වශයෙන් හෝ අජ්ජත්තික වශයෙන් මෙන්න මෙහිදී පරම ශූන්‍යත්වයකට, විශ්ව ශූන්‍යත්වයකට සිතපත් කරනවා. හරියට භවනා කරන පුද්ගලයන් විසින් රහත් වෙලයි කියලා රැවටෙන තැනක් තමයි ඔතන. වැරදියට රහත් වෙච්ච අය නම් අනන්තවත් රැවටෙනවා ඊට එහා. හරියට භවනා කරපු අය මෙන්න මේ ස්ථානයේදී රැවටෙනවා රහත් වුණායි කියලා. මොකද බලන හැම තැනම දිස්සන්නේ ශූන්‍යතාවය. භාවනා කරන සෑම අවස්ථාවේදීම පත්වන්නේ එහෙම ශූන්‍යතාවයට. එයින් ඉක්මවා යෑමට කිසිම ධර්මයක් නැහැ. එයින් ඉක්මවා යන්නට, එය ඉක්මවා යාමට නාමයකුත් නැහැ, එය ඉක්මවා යාමට රූපයකුත් නැහැ. එහෙමනම් මෙතනින් ඉවරයි කියන වැරදි අවබෝධයක පිටතට රහත්ුණයි කියලා රැවටෙනවා. යම් කිසි දවසක කිසිම අපේක්ෂාවක් නැතුව මේ ශූන්‍යතාවයේ තියෙන සස ස්කන්ධ
වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර පැහැදිලිව පෙනිලා ඒවා සම්පූර්ණයෙන්ම නිර්වශේෂ වශයෙන්ම නිරුද්ධ වුණා නම් අන්න එහිදී ඔහුට උදා වෙනවා විමුක්ති සිතක් නිදහස් සිතක්. ඒ දක්වාම විමුක්ති සිත කියන එක කිසිවෙකුට ඇති කර ගන්නට බෑ. මේ විමුක්ති සිත කියන්නේ නිදහස් වූ සිතක්. මුළු ලෝකයේම තියෙන රූප ලෝකය වේදනා සංඥා සංඛාර විඥාන කියන මුළු විශ්වයෙන්ම සිත ඈත් වෙලා තනිකර කේවලී හුදකලා ධර්මයක් බවට පත් වෙනවා. කිසිම ධර්මයක එල්ලෙන්නේ නැතුව, කිසිම ධර්මයක් උපාදාන කරගන්නේ නැතුව, කිසිම ධර්මයක් අල්ලා ගන්නේ නැතුව තමාගේ පාඩුවේ පවත්නා වූ සියුම් දැනීම් මාත්‍යයක් බවට පත් වෙනවා. තමාගේ රූප ලෝකයත් ඒකෙන් ඈත් වෙලා වේදනාවත් ඈත් වෙලා සංඥාවත් ඈත් වෙලා සංස්කාරවත් ඈත් වෙලා විඥාණයත් ඈත් වෙලා කවර වේදනාවක් ඇති වුණත් ඒ සියම් විමුක්ත සිතට ඒක කිසිසේත් බලපාන්නේ නැහැ. විමුක්ත සිත කිසි දිනක ඇති වෙන්නේත් නැහැ, නැති වෙන්නේත් නැහැ. එලෙසින්ම ජීවිතාන්තය දක්වා පවතිනවා. එම නිසා බුදුහාමුදුරුවෝ වදාරන අකුප්පාමේ චිතෝ විමුක්ති අයමන්තිම ජාති. මේ මාගේ විමුක්තිය චේතෝ විමුක්තිය අකුප්පා නොසැලෙන එක. අකුප්පා මේ චේතෝ අන්න ඒ විමුක්ති සිතේ කිසිම සංස්කාරයක් කිසිම සිතෙවිල්ලක් ජනිතවන්නේ ජනිතවන්නට හැකියකමක් නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන්නේ උතනයි. ඕකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ චේතෝ විමුක්තිය කියලා. මොකද සිත විමුක්ති භාවයට පත් වෙලා නිදහස් භාවයට පත් වෙලා බාහිර ලෝකයෙන් ඈත් වෙලා අතහැරිලා බාහිර ලෝකේ කැපී ගොස් තමාගේ රූප ලෝකේ කැපී ගොස් අතහැරී ගොස් තමාගේ වේදනා සංඥා සංඛාර විඥාන කියන සසු ස්කන්ධ සියල්ලම අතහැරලා හුදකලා කේවලී ධර්මයක් බවට මේ සියුම් විමුක්ත සිත පත් වෙලා එම නිසා එක චේතෝ විමුක්තිය. මේකටම තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අනිදස්සන විඥාණය කියලා. විඥාණං අනිදස්සනං අනන්තෝ සබ්බතෝ පබන්නාදී වශයෙන් වදාලා මේක කිසිම කෙනෙකුට පෙන්නුම් කරන්නට බැරි විඥානයක්, අනිදස්සන විඥානයක්. බුදුරජාණන් වහන්සේ අලගත් දූපම් සූත්‍රයේ වදාරනවා මහණෙනි මේ විමුක්ති සිත මේ අනිදස්සන විඥානයේ අරමුණ කුමක්ද කියලා දිවියෝ හරි බ්‍රහ්මයෝ හරි මාර්යෝ හරි මේකේ ලෝකේ කවර සත්‍යයක් හරි විමසුවත් ඔහුට ඒක අසුවන්නේ නැහැ කියලා. මොකද කිසිම අරමුණක නොඇල්ලී නොඇලී පවතින නොඇල්ලී පවතින සිතක් විමුක්ති සිත කිසිම සංස්කාරයක් නැති සිතක්. මේකයි චේතෝ විමුක්තිය, මේකයි අකුප්පා චේතෝ විමුක්තිය, මේකයි අනිදස්සන විඥාණය. මෙන්න මේ தත්ත්වයයි උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන தත්ත්වය. උපාදානයන් සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාම නිසා අර අස්මිමානයේ නිරුද්ධ වීමෙන් ඒක සිදු වුණේ. මෙන්න මේ විමුක්ති සිත උද්ගත වෙනවා. ඒ විමුක්ති සිතේ කිසිම සංස්කාර මාත්‍රයක් ගෑවෙන්නේවත් නැහැ. ඇති වෙනවා තබා. ඒ සිතේ පැය ගාණක් නෙවෙයි, දවසක් නෙවෙයි, අවුරුද්දක් හිතක් බලාගෙන හිටියත් ඒ දෙස සිත දිත කිසිම සිතවිල්ලක් ගලන්නේ නිරුස්සාහකව. අවශ්‍ය නම් ඊට මතු පිටින් පවත්නා සිතින් හිතන්නට පුළුවන්, කතා කරන්නට පුළුවන්, ක්‍රියා කරන්නට පුළුවන්. එම නිසාම ඒ ක්‍රියා, ඒ වචන, ඒ මානසික සිතිවිලි ක්‍රියා මාත්‍ර බවට පත් වෙනවා. ඔය අභිධර්මයේ ක්‍රියාසිත කියලා උගන්වන්නේ අන්න ඒ නිසා ඒවට. ඒවා නිකන් ක්‍රියා මාත්‍ර පමණයි. හරියට මැෂින් එකක් පාග පාග මහනවා. සැටල් එකේ නූල් නැතුව ගියහමත් මැෂින් එක වැඩ කරනවා, නමුත් ගැට ගැසින්නේ. නැත්තම් වාහනයක් කෙලවෙනවා, පෙට්‍රල් වහනවා, නියුට්‍රල් කරනවා. වාහනේ වැඩ කරනවා, ඩීසල් යන්නේ නේද? ආන්න ඒ වාගේ මේකේ ගැට ගැසීමක් නැතිව මේ කර්ම මේ ක්‍රියා සිදු කරනවා, වචන පිට කරනවා, සිතනවා, ක්‍රියා කරනවා. නමුත් අර යටින් තියෙන විමුක්ති සිත එලෙසින්ම පවතිනවා. කිසිම වෙනසක් වන්නේ නැහැ, කිසිම අන්දමකින් බලපෑමක් නැහැ. සියල්ලෙන්ම නිදහස් වෙලා තිබෙන නිසා ඒකේ කිසිම සංස්කාර ධර්මයක් නැහැ. කුසලුත් නැහැ, අකුසලුත් නැහැ. බුදු කෙනෙකුත් නැහැ, ඒකේ ධර්මයකුත් නැහැ, ඒකේ සංඝයත් නැහැ. ඒකේ අපි මේ මහා හයියෙන් හිතා ගන්නා දේවල් ඒවැ නැහැ. මේ වචනේ නම් වැරදි වචන, මේ ඇගේ ශ්‍රද්ධාවට පහර වදින්න පුළුවන්. ඒ සත්‍යය ඒකයි ඒ වුණාට. එතකොට
මෙන්න මේ தත්ත්වය තමයි උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන කතාවෙන් විස්තර වන්නේ. අවංකවම ප්‍රායෝගික වශයෙන් බලනවා නම් සත්‍ය වශයෙන් සිදුවන්නේ ඒකයි. අන්න එම නිසාමයි උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ වෙන්නේ. ජාතිය නිරුද්ධ වී යන්නේ මෙන්න මේ தත්ත්වයේ ඇති වුණාට පසුයි. නැත්නම් අර මේ බ්‍රහ්ම ලෝක භව කාම භව රූප භව රූප භව නැතිලා නෙමෙයි. දැන් ওই උදාහරණයට කියමු මේ අනාගාමීන් වහන්සේලා උපදින එකට කියන්නේ සුද්ධවාස ලෝකය කියලා. තමහර කාලවල තියෙන සුද්ධවාස ලෝකවල එකම සත්‍යයක්වත් නැහැ. අදුද්දෝත්පාද කාලවල ඉන්න බ්‍රහ්මයේ ඔක්කොම රහත් වෙලා පින්නම් පානවා. නැවත අනාගාමී පුද්ගලයන් නැති නිසා ඒ ලෝකවල උපදින්න සත්‍යෝ නැහැ. ඒ සුද්ධවාස ලෝකවල පවතින සම්පූර්ණයෙන් කිස් තත්ති. භවයේ තිබුණට උත්පත්ති භවයේ තිබුණට වැඩක් නැහැ කර්ම භව නැත්නම්. එම නිසා මෙන්න මේ උපාදාන නිරෝධයෙන් සියලුම කර්ම සේවී ගොස් නැවත කර්ම ඇති නොවන ආකාරයෙන් සිත විමුක්ති තත්ත්වයකට පත් වෙනවා. අන්න ඒ තත්ත්වය තමයි උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන වචනේ විස්තර කළේ. මේන් එහාට අපිට විස්තර කරන්න තියෙන්නේ භව නිරෝධා ජාති නිරෝධෝ කියන කතාව. නැත්තම් භවපච්චා ජාති කියන එක භවේ නිසා ජාතිය ඇති වෙනවා, භවේ නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වෙනවායි කියන කතාව. ඒක ඉතා ගැඹුරු තැනක් ධර්මයේ තියෙන. ඒක අපි අනිත් දවසට විස්තර කිරීමට තබන්නම්. දැන් විනාඩි 45ක් පමණ කාලය ගත වූ නිසා ඒ සඳහාත් පැයක් පමණ කාලය අපට වැය කිරීමට සිදු වෙනවා. එම නිසා මේන් අපි අදහස් කළේ මේ භාවනාව අපි මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ මොකද්ද? අර අනිදස්සන විඥානයේ ඒ අකුප්පා චේතෝ විමුක්තිය, ඒ විමුක්තිසිත උදාකත් උද්ගත කර ගැනීමටයි, ඇති කර ගැනීමටයි. මේ ජීවිතයේදී හෝ කවර භවයකදී හෝ ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? පංචසූපාදානක්ඛන්දේසෝ උද්‍යබ්භ්‍යානුපස්සී විහාතබ්බන්. මේ රූපස් වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම බල බලා විහාතබ්බම් විසිය යුතුයි, භාවනා කළ යුතුයි. කුමක් සඳහාද? මෙන්න මේ කියපු අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගැනීමට, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය අත්දැකීමට. තස්ස එසේ පිළිපන්නා පුද්ගලයාට උද්‍යාභ පංචසුපාදාන කන්දේස උද්‍යාභ්‍යානුපස්සී විහෙරතෝ අස්මිමානං සමුග්ගතම් පාපුණාති. මෙන්න මේ විදිහට පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා සිටින පුද්ගලයාගේ පංචෝපාදානස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ අස්මිමානය, මම කියලා කෙනෙක් සිටිනවා කියන වැරදි අවබෝධය සම්පූර්ණයෙන්ම නැති වී යනවා. මේ සඳහා කළ යුත්තේ වෙන කිසිවක් නෙවෙයි, අනිච්චානුපස්සනම් භාවේති. අනිච්චානුපස්සනාව වඩන්නට ඕන. අනිච්ච සංඥා භික්ඛවේ භාවේතබ්බා අස්මිමාන සමුග්ගහතාය. මහණෙනි, මේ අස්මිමානයේ සම්පූර්ණ ශ්‍රී ක්‍රීම සඳහා අනිච්ච සංඥාව වඩන්නට. එම නිසා මේ පින්වත් අය විසින් කළ යුත්තේ කුමක්ද? තමාගේ රූපස්කන්ධයත් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධත් අරගෙන මේ සෑම ස්කන්ධයක්ම ඇතිවි නැතිවි යන ආකාරයේ බලබලා වාසය කිරීමයි, එසේ භාවනාවේ නිරත වීමයි. මේක කරන විට අපි දියුණු කරන්නේ ධම්මානුපස්සනාව. අර ධම්මානුපස්සනා සතර සතිපට්ඨාන භාවනාවේ තියෙන ධම්මානුපස්සනා කොටසේ පංචසුපාදානස්කන්ධය අලලා කරුණ ලබන භාවනාව. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විරති පංචසුපාදානස්කන්ධේසු කියන කොටසයි අපි පූර්ණේ කරන්නේ, ඒ කොටසයි අපි වඩන්නේ. එම නිසා මේ පින්වත් අය අද දවසේම පුළුවන් තරම් හැකිතනම් ඉක්ම හොඳින් මේ තමාගේ රූප ගොඩක්, තමාගේ නාම ගොඩක් ඇතිවි නැතිවි යන ආකාරයෙන් බලබලා වාසය කරන්න. ඒක කරන්නට පුළුවන් ඕනෑම භවනාවක් තුළින් මේ පින්වත් අයට ඒ පිළිබඳව අප කලින් කරුණු ප්‍රකාශ කරලා තිබෙනවා. නැවත ප්‍රකාශ කිරීම අවශ්‍ය නැහැ. එම නිසා එසේ කටයුතු කිරීම තුළින් කවදා හෝ දවසකදී මේ පංචස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ මම කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා අස්මිමානයේ සම්පූර්ණයේ සේවී ගොස් මේ උපාදාන නිරෝධය තුළින් කර්ම නිරෝධය සිදු කරගෙන ඒ තුළින් භව නිරෝධය අත්දැකලා ජාතිය සේ කරලා අමා මහ නිවෙනින් රහත් භාවයෙන් සැනසීමට මේ පින්වත් සෑම දිනාටම එකසේම වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිංසනය කරමින් මේ දේශනාව මෙතනින් නිම කරන්නා.
දැන් ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේ සම්බන්ධයෙන්. විඥානං අනිදස්සනං කියන එක නිර්වාණයට සම කරන්නේ නැද්ද කියන එකයි මේ මහත්මයා අහන ප්‍රශ්නේ. මෙතන අනිදස්සන විඥානය කියන්නේ මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් සමතාවයකින් අපි පවත්වාගෙන යන්නට ඕන. යම් හිදේකින් සද්ධාව අධික වූවොත් එහෙම ඒ ඉන්ද්‍රිය ධර්මයේ ප්‍රබලව වැඩ කරන්නට පටන් ගත්තොත් අර වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රියන්ට වැඩ කරන්නට බෑ. මොකද එක්කෙනෙක් නැගී සිටිනවා බලවතෙක් වශයෙන්. විශේෂයෙන්ම ප්‍රඥාවට ක්‍රියාත්මක කරන්නට බෑ. එම නිසා ওই සද්ධාව අඩු කරගන්න සද්ධාවස් සංස්කාර මාත්‍රිය. ඒක අනිත්‍ය ධර්මයක්, ඒක සංස්කාර මාත්‍රයක්, දුක්ඛ ධර්මයක්. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, අනාත්ම ධර්මයක්, ඇති වී නැති වී කිය ධර්මයක්, දැන් නිරෝධයට පත් වූ ධර්මයක්. යම්කිසි ධර්මයක් අධ්‍යක්ණා නම් ඒ සියලුම ධර්ම දැන් නැහැ, සියල්ල නිරුද්ධ වී ගොස්. රහතන් වහන්සේ කෙනෙකුගේ පිරිනුවම් මංචකේ මෙහා යම් දහත් ධර්ම තියෙනවා නම් ඒ සියලුම ධර්ම අනිත්‍යයි, ඒ සියලුම ධර්ම නිරෝධ වී යන ධර්ම, නිරුද්ධ වී යන ධර්ම, නිරුද්ධ වී යන ධර්ම. ඒක සිහිපත් කරන සද්ධාව අඩු කරගෙන ප්‍රඥාව පාදක කරගෙන කටයුතු කරන්න. හොඳයි. මේ අහපු ප්‍රශ්නේ විඥානං අනිදස්සනං අනන්තෝ සබ්බතෝ භවං, විඥාණය අනිදස්සන විඥාණය නිවනට සම කරනවාද කියලා. මේ අනිදස්සන විඥාණය කියන එක විස්තර කරන අටුවාවල, ටීකාවල, ඒ වගේම වෙනත් පොත්පත්වල මේ නිවනට සම කරලා අනිදස්සන විඥාණය නිවනට සම කරලා කතා කරන නිවනට අනිදස්සන විඥාණය කියලා කියනවා. හැබැයි ඒක වැරදි බව ඔප්පු කරන්නට සූත්‍ර පිටකේ පුරාම කරුණු තියෙනවා. ඒ කියන්නේ අනිදස්සන විඥාණය මේ ලෝකයේ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට බලන්නට බැරි ධර්මයක් කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඵල සමවතට සමවැදලා ඉන්නකොට දිව්‍යවරු ඒක දැකලා, හැබැයි ඒ ඵල සමවතේම ඉන්න දිව්‍යෙකුට විතරයි ඒක දකින්නට පුළුවන්. උදාහරණයකට අනාගාමි නෝ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට අනාගාමි ඵල සිතක් බලන්නට බෑ. රහත් නෝ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට රහත් නොවෙච්චි ඵල සිතක් දකින්නට බෑ. සකදාගාමි නෝ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට සකදාගාමි ඵල සිත බලන්නට බෑ. සෝවාන් නෝ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට සෝවාන් ඵල සිත බලන්නට බෑ. පුත්තජන භූමියේ සිට ඒක අවිශ්වේවන ධර්මයක්. තේරුණාද? යම් කිසි කෙනෙක් දෙවියෙක් හරි බ්‍රහ්මෙක් හරි ඒ මට්ටමේ සිටිනවා නම් ඔහුට බලන්නට පුළුවන් මේ පුද්ගලයා අරමුණු කරගෙන සිටින් මෙන්න මේ ඵල සමවත, මේ නිර්වාණ ධාතුවේ කියලා. එහෙම දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අනන්තවත් වාර දිවියුරු බ්‍රහ්මය ප්‍රකාශ කරලා තියෙනවා, අනේ ස්වාමින් වහන්සේ, අන්න අර ස්වාමින් වහන්සේ දැන් අරහත් ඵල චේතෝ විමුක්තියෙන් නිවනින් රස විඳිනවා. අහලා තියෙනවද? මේ සූත්‍ර පිටකේ තියෙනවා. සමහර අය කියනවා ඇවිල්ලා, අනේ ස්වාමීන් වහන්සේ, දෙවියෝ බ්‍රහ්මයෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා අර කාම, මේ මොකද්ද, කාම භව රූප භව ඔක්කොම අයින් කරලා අරහත් ඵලයෙන් ඉන්නවා, මේ පුද්ගලයා ඔක්කොම අනාගාමී තත්ත්වයට පත් වෙලා නිවනින් සැනසෙනවා කියලා එහෙම කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාන, ඕ දෙවියන්ට හරි බ්‍රහ්මයාට හරි කතා, ඕ මමත් ඒක දැක්කා. පස්සේ බහාමුදුරුන්ට කියනවා, දෙවියොත් මට ඒක කිව්වා, මමත් ඒක දැක්ක මහණෙනි කියලා. එතකොට අනිදස්සන විඥාණය කියන්නේ අර අනිත් අයට අල්ලන්නට බැරි ධර්මයක් නෙවෙයි. අනිදස්සන විඥාණය කියන එක අලගද්දූපම සූත්‍රය බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට විසිය නොවන මේ අරමුණේ එල්ලී මේ පවතින්නේ මේ ධර්මය කියලා හිතන්නට බැරි තත්ත්වයක්. හරිද? ඒකනම් මේ ලෝකෙ කිසිම සත්‍යයකට දකින්නටම බෑ මේ විමුක්ත සිතේ අරමුණ කුමක්ද කියලා. හේතුව මොකද? විමුක්ත සිතේ අරමුණක් නැහැ. ඒ විමුක්ත සිත තියෙන පුද්ගලයාටවත් හිතන්න බෑ ඒකේ තියෙන අරමුණ මොකක්ද කියලා. එහෙමනම් බාහිර දෙවියෙ, බ්‍රහ්මේ කොහොම මනින්නද? ඒක අයිති පුද්ගලයාට. ඒක නිසා අපගේ අවබෝධයේ අනිදස්සන විඥාණය කියන්නේ කෙලින්ම විමුක්ත සිත නිවන නෙවෙයි, විඥානයේ නිවන නෙවෙයි. ඒක හොඳට තියන්න. විඥානයේ සංස්කාරයක්. නිවන කියන්නේ සංස්කාර විනිර්මුක්ත, සංස්කාර නිරෝධයට පත් වෙච්ච, නාම රූප නිරෝධයට පත් කරපු ධර්මයක්. අනිදස්සන විඥානය කියලා කෙලින්ම විඥාන ගැන කතා කරනවා නම් ඒක සංස්කාරයක්. එහෙමනම් නිවනයි සංස්කාරයි සම වෙනවද? විසංකාරගතං චිත්තං. එහෙමයි වෙන්නට ඕනෙන්නේ. සංස්කාර නැති භාවයයි නිවන කියන්නේ. එම නිසා ඒකට ප්‍රශ්නෙට පිළිතුරු ඇති කියලා අපි අදහස් කරනවා. තව ප්‍රශ්න තියෙනවද? ඔව්.
ඔව් වෙනම ධර්මයක් අස්මිමානිය කියන්නේ තවත් ධර්මයක්. එහෙමයි නේද? ඔබ තමයි ප්‍රශ්නේ මේ මෑණිව අහන මේ උපාසක දියණිය අහන ප්‍රශ්නේ මේකයි. සෝවාන් වීමේදී සක්කාය දිට්ඨිය නැති වෙ යනවා. මා කිව්ව රහත් වීමේදී අස්මිමානිය නැති වෙනවා කියලා. මේ දෙකේ වෙනස ඉස්සලා අපි අවබෝධ කර ගන්න ඕනේ සක්කාය දිට්ඨිය සහ අස්මිමානිය කියන එක ගැන. සක්කාය දිට්ඨිය කියන්නේ සදාකාලික වශයෙන් පවත්නා වූ ආත්මයක් ඇත කියන වැරදි අවබෝධය. අස්මිමානිය කියන්නේ මම වෙමි කියන අවබෝධය. අස්මීතිමානං අස්මිමානං මම වෙමි කියන මානෙයි අස්මිමානෙ. මේකට හොඳ සූත්‍රයක් තියෙනවා කේමක සූත්‍රය කියලා. බලන්න සංවිතනිකායේ තියෙන කේමක සූත්‍රය කියලා. ඒ කේමක කියන හාමුදුරුවෝ අනාගාමීලා. හරිද? එයා මේ යනවා මේ අසනීපේන. තෙරුන් වහන්සේලා එවනවා මෙයාගේ ගම් කිසි උපාදානයක් තියෙනවද ඇල්ලීමක් තියෙනවද කියලා අහන්න කියලා. ඒ කේමක හාමුදුරුවෝ කියනවා මගේ ගාව කිසිම ඇල්ලීමක් උපාදානයක් මොකක්වත් නැහැ. ඒ පිරිස ගිහිල්ලා අර තෙරුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා අනේ මෙහෙම කිව්වයි කියලා. එහෙමනම් ඔබ රහත් වෙලාද කියලා අහන්න කියලා එවනවා. නෑ නෑ මම රහත් වෙලත් නෑ කියලා කියනවා. ඊට පස්සේ නැවත පණිවිඩකාරය වෙනවා. එහෙනම් ඇයි ඔබ උපාදාන කරන්නේ නැහැ කියන්නේ මේ පංචස්කන්ධය. ඉතින් මේ කේමක හාමුදුරුව යනවා අර හාමුදුරුව ගාවට මේ නැවත පණිවිඩේ වන්න ඕනේ මම යන්න කියලා ගිහිල්ලා උපමාවක් කියනවා. මේ මලක ඒ කේමක සූත්‍රය බලන්න මලක සුවඳක් තියෙනවා. මේ සුවඳ පෙතිවල තියෙනවා කියන්නට බෑ. කෙමියේ තියෙනවා කියන්නටත් බෑ. රේණු වල තියෙනවා කියන්නටත් බෑ. රොන් වල තියෙනවා කියන්නටත් බෑ. නමුත් මලේ සුවඳ තියෙනවා. ඒ වගේ මම රූපය මම කියන්නේත් නැහැ. වේදනාව මම කියලා ගන්නෙත් නැහැ. සංඥාව මම කියලා ගන්නෙත් නැහැ. සංඛාර මම කියලා ගන්නෙත් නැහැ. විඥාණය මම කියලා ගන්නෙත් නැහැ. ඒ උනාට මම කියලා ඉන්නවා කියන හැඟීම මම වෙමි කියන හැඟීම තියෙනවා. මේ අනාගාමී කෙනෙක් කියන්නේ කේමක සූත්‍රේ මෙතන අර මම වෙමි අස්මීතිමානං මම වෙමි කියන හැඟීමයි සක්කාය දිට්ඨිය කියන දෙක. ඒ අස්මිමානේ සම්පූර්ණයෙන් නිරුද්ධ වී යන්නේ රහත් වීමෙන්. සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනවා සෝවාන් මාර්ග ඵලවලදී. ඒකයි අවබෝධ නම්. හොඳයි තව ප්‍රශ්න තියෙනවද? බුදුහාමුදුරන්ට විශේෂිනා විශේෂිනේ නෙවෙයි තියෙන්නේ අනිදස්සන විඥානේ. ඒ හැබැයි විඥානේ විශේෂ වුණාට ඒක අරමුණ විශේෂ වෙන්නේ අරමුණක් නැහැ නේ විශේෂ වෙන්න කාට. රහතන් වහන්සේ කෙනෙකුටත් අනිත් මේ අභිඥා තියෙනවා නම් අනිත් රහතන් වහන්සේගේ චේතෝ විමුක්තිය බලන්න පුළුවන්. විමුක්තිසිත. නමුත් විමුක්තිසිතේ අරමුණ මොකද්ද කියලා බලන්න බැහැ. අරමුණක් නැති නිසා ඒක. හැබැයි ඉතින් ඕක අභිධර්මයේ තියෙන විරුද්ධයි අරමුණකින් තොරව සිතක් පහළ වෙන්නේ නැහැ කියලානේ අභිධර්මයේ උගන්වන්නේ. මේ தත්ත්වය ඉතින් ඊට එහා එම්නම් අලගද්ද උපසූත්‍රේ බොරු වෙන්නට ඕන. නේද? කොහොම වුණත් තව ප්‍රශ්න තියනවද? නැහැ. එහෙනම් අපි දැන් 9:05 පූර්වකෘති කරනු කරලා භාවනාවේ නිරත වන්න. සවස්ට අපි දෙකට දේශනාවක් දානවා. මොකද්ද මේ ඊයේ කරපු ඊයේද පෙරේද දැකලා අපි චූල ශුන්‍යත සූත්‍රය කියන සූත්‍රයක්. ඒක නැවත වාදනය කිරීමට අදහස් කළා. මොකද හේතුව ඒකෙදී දෙදෙනෙක්ම නිර්වාණ ධාතුව අත්දැක්කා. ඒ දේශනාව අහන ගමන් 7-8 දිනකටම ශූන්‍යතාවයට පිට පත් කර ගන්නට පුළුවන් වුණා. අපි මානෙකට කියනවා නෙවෙයි මේ ධර්මයේ හොඳින් අහලා ඒ අත්දැකීම ලබන්නට කියන කරුණාසිතකින් අපි මේ කතා කරන්නේ. වරදවා හිතන්නට එපා. සමහර අය ඒ දේශනාව අහන ගමන් තරමද්දුරට ගිහිල්ලා මඟදී නතර වුණා. එදාට පසුදා එදා මා ළඟට ඇවිල්ලා කීවා අනේ ස්වාමීන් වහන්සේ මේ දක්වා අපි ගියා එතනින් එහාට අපට යන්නට බැරි වුණායි කියලා කීප දිනෙකම. කීප කෙනෙක්ම ශූන්‍යතාවයත් අත්දැක්කා. ශූන්‍යතාවෙන් එහා ලැබෙන නිවන දෙදෙනෙක් අත්දැක්කා. එම නිසා ඒ දේශනය අපි නැවත තවස දෙකට බීවාට පසුව වාදනය කරන සම්පූර්ණ පැයකමාර්ග දේශනාවක්. ඒ දේශනාව කරන ගමන් සෑම අවස්ථාවකදීම වගේ අවස්ථා පහක් හයකදී හෝ 7-8 අවස්ථාවකදී විනාඩි 4-5 කාලයක් දෙනවා. විරාම කාලයක් තියෙනවා භාවනාව කරන්නට කියන ධර්මයේ ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට. ඒ ප්‍රායෝගික වශයෙන් අත්දැකින්නේ නැතුව භාවනාවක නිරත නොවි මේ ධර්මයේ අහන්නට බෑ. ඇහැවොත් ඒක නීරස වෙනවා. මොකද ටිකක් වෙලා කියනවා විනාඩි 4-5 නැතුව යනවා.
අයත් ටිකක් කියනවා අයත් නැහැ. ඒ මිනිස්සා ප්‍රායෝගික වශයෙන් ඒ ධර්මයේ අත්දැකීමෙන් ඒ ධර්මයේ අහන්න, ඒ ධර්මයේ අහන්නකොට මේ අය මේ අද ඒ දක්වාම ඒ ධර්මයේ ඇසෙන තුරු කාලය දක්වා මේ අය සතිය සමාධිය දියුණු කරගෙන සිටියොත් එහෙම ඒ සති සමාධි ප්‍රඥා දියුණුව ඒ ධර්ම අවබෝධය ලැබීම සඳහා හේතු වෙනවා, වාසනාව වෙනවා ඇති. එසේම වේවා. දැන් එහෙනම් කවුරු කවුරු කුටි කිරීම සඳහා හොඳින් වාඩි වෙන්න, පහසෙන් වාඩි වෙන්න. හොඳින් කියන්නේ ඒකයි. ඕන වැටලිය ඇඟ තද කරගෙන බර කරගෙන එහෙම නෙවෙයි.